කරගන්නයි මොකද මේ බුදු කෙනෙක් ලෝකට පහරලා දේශනා කරපු ධර්මීකල්. අනි එතකොට තමයි ඔබට දැනන මේ ලෝකේ ඇත්තක් නෙමකෙල්. සිත හැදනහැටේ ලෝකයේ සිතේ මැවෙන්නේ අපි මේ පේනවාන මේ හිතනව මෙසි චිත්තේන නී ඇති ලෝකයේ. අනි මුලින් ඒ කලයාාන මිත්‍රයගෙන් අසා දැනගන්න පාන විඩේ වැදග. ඒක පූරභාග ප්‍රතිපදා ප්‍රතිපදාා කොටස් දේකට අපිහම බ වෙන් කරගන්නවා අයිකර හේතුව. මේ පූරභාග ප්‍රතිපදාව තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. දුගතියට යන මිදන්න. මකද පූරභාග ප්‍රතිපදාව තුළ දර්සන පහ තබ දර්ශනඥානයෙන් සෝහන්න වවා ඇත්තටම සෝතයටට පැමිනයි කියැනෙ නිවැරදි මාර්ගටය නවා එකෙන ඇත්තටම කිවත් ආර්ෂ්ඨායක මාර්ගයම සම්මාදිට්ටියට එන තැනයි. මේ දර්ශන සමපතියෙන් සිද්ධවෙන්නේ. දර්ශන යන තම මු සමාජයම ගිලි හිලා තියෙන්නේ ගොඩක් අයට එක නෑහැ. අප 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 තේරෙනවා දෘෂ්ියක ඉන්නවා කියැන දර්ශන සහපත්තියෙන් නෑ. බාහිර ඇත්තවෙලා. බාහිර ත්ත කරගෙන ධර්මය දේශනා කරනවාන කෙනෙක් බාහිර ඇත්ත කරගෙන සතපදුක් විදිෙනවාන. ඒෙන බුද්දර්ශනය බොධ වෙලා නෑ. බුද් දර්ශනය බුදුනු කෙනෙට සාමාන්‍ය විදියට එය කටයුතු කරාට එය අබෝධතියනවා. ආමිස පූජාව ආමිස පූජ කරට ධන දුන්නට එයා කරන්න සම්මාධිට්ටයේ නමුත් මිත්‍ය දෘෂ්ටියයේ දගේ කොච්චර දෙේවකරත් දුගතයට වැටිනවා ඒට හේතුව යම්මායාවට කොට්ු වෙලායින් මිත්‍ය දෘෂ්ටිය. ච්චර පින් දම් රදගතිය මැරුයි. නමුත් මේ බුද්ධ ධර්ශනය අවබෝධය කරගැනීම තුළ. එත්හැ නම සම්මාධිට්ියට ප්‍රවේශ වෙන. එතැ නම නියත සම්බෝධි පරාන වෙන එකැන කිසිදා දුගතියකට වැටන්න හේතුන. බාහිර ඇත්තක් නෙමී කියර දකින කියෙනට බහිර ලෝකයක් නතිබව අවබෝධයි. ය නැවත බාහිර ලෝකට සකස්වෙන්න හේතුනෑ. උපදේ මෑ අවසාන තිතවත් සකස්ෙ නෑ ඇම ලෝ තියන ලෝකත්තියවා කිය. නැති බවම ප්‍රත්්ක කැම සිත්ත හෙමයි. හම්ම සිත්තම මේ මොතේ එක සිතත් දකිනවන ඇතිවෙන නැතිවෙන ආකාරයකතමන උද්‍යාවඥානය කියන්නේ. ඒක මොතමයි සියලු සිත්වල තින්. කොයින් මොහොතේ මොන සිත අවසාන සිත වනත් එතකොට මේ එයා දකින ධර්මතාව ධර්මතාවය කියන්නේ ඇතිවෙන නැතිවෙන ධර්මතාවේ. ඒ දකින්නයි මහා නුවනක්කෝනී ඒ විදසුන් වුවන දැක ගන්නයි. විදර්ශනා මේ එක සිතක් ඇතිවෙන නැතිවෙන බව දකින්න අවශ්‍යතාවය තියෙන නිසා ඒ දකින්න තමයි ඒ ඒ සමතය වඩන්නේ. සමතයදි කෙරෙන්නේ ඔබගේ දූදරුවන්ගේ රැකියාවල මේ විසේරෙන සිත ඇත්තරම දකින්න හැකියාව නැහැ. ඒක නිසා තමයි සමතය අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ ඔබ මේ ධර්මය අවබෝධයක් තියෙනවා නම් ඔබ යම්කිසි වේකී මොහොතක. බ ඉද්‍රයංවරය ඇති කර ගැන සීලේ පටිච්චායනා රොසපන එම ඇත ඉද්‍ර සංවරය ඇති කරගැෙන සීලේක පිහිටගන්න ඕනි ඒ කියන මේ පංච සීලේවත්ආ වාර උපස සීලේවත් මේ ඕව ගැටගන්න එපා. ඕ සංස්කෘතියතුර තියන්නේ මේ ඕවයි පංච සේ බුද්දු කෙනෙක් පහර වෙන කලින් අවු දහස්ගනකට කලින් ඉන්නම් පැවතුුණ. ඒක මේර ආරාවනනා යුගේ පවා සඳාන්නයෝ. ඒක මහම අදේවත් පන්සේ රැ බව සඳන්න. ඒක බුදු කෙනෙක් පහල වෙන්න අවරුදු දාහට කල්ුත් ඔබමේ අතිතේ දන්නේ නෑ. පන්සීල් රැකපු අය ඒ ැන මේකැඇවිල්ල සමාජ මනුස්සයාගේ පරිනාමය තුළ එක්තරා අවධියක දියුණු අවස්ථාවකදී අර වානර ගෝත්‍ර යුගවලින් මිදිල මේ සමේගා මෙ මේ විදිට සකස් කරගන්න ඒ මේ අධ්‍යාත්මික දියුණුව කරා යන ගමන එක්තර සන්ධිස්ථානයක් තමයි පංචසීලයේ සුදුසු පරිසරයක් ගොඩනැගීම තුළ ඒ අධ්‍යාත්මික ඒ දියුණු පැත්ත කරා යන ගමනේදී ඒඒ ඒ එතනස තන මයි බු කෙනනෙක් පහලවන කල්ප සකස් වෙන්නේ බුදුගෙනෙක් පාලන ඒ අවස්ථාවට මේ මනස සකස්වෙන්නේඒ ඒ විදියට තමයි. ඒ පංචසීලේ කියනි බුදුගෙනෙ දේශනා කරන දෙයක් නෙමී. පංචසීලේ ලෝකහිත හමාගමකම තියනවා. දැව ගත්තොත් ක්‍රස්්තිනයාග පසත්තු මරණයකල් අපුග්‍රස්ථානයාගම මේ කියනවාද අක්ක බොන්න කියල නරක දේවල් කරන්න හරකන් කරන්න කියනවාද ඕ නෙමිද පංචසීරේ තියෙන්නේ ඒකත් දෙක් එහෙටම හිට වුණනා කියමේ ආගම මේකම කියන්නේ සමාජ සුබසාධනය සඳ සමාජය පැත්ම සඳ සංස්කෘතිය තුළ තියෙන දේනේ ඒ එකන ගමක් කියන්නේ ආගමකින් කරන්නේ සමාජයේ පැවැත්මනේ ඒක කෙරෙනවා ඒක පංචසල තියෙනවා ඒක හැමාගමකම තියෙනවා. ඒක නෙමෙයින් බුද්ධර්මය. බුද්ධර්මේ බුදු කෙනෙක් ලෝකට හෙලින පරම සත්්‍යය. ඒ සත්‍ය දකින්න ඕන. ඇති එතන ද අපිට අඇවශ්‍යයි ඔය ඉන්ද්‍රි සංවරේ. සිත දකින්න බෑවිසිේරෙනකොට සිත එක නිමිත්තක තියාගන්න ඕනිි ඒකයි සතිනිමිත්ත කියන්නේ. සතිය ඕන සිහිය දක්කි ඕන හැයි සහිය දියුණු වෙනවා. ඔබ මේක පුරුද්දු කරන්න. ඔබ සාමාන්‍යෙන් වේකී මොහොතක ඔබගේ ඇස් දෑස්පියාගෙන හුස්ම දියයාහෝ බලාගන්න. යොර ඔබගේ සිත විස්තරෙන සභාවෙන් ටිකටි මිදෙන්න්න ගන්නවා. පුරදු කරන්නෙ එක හැම ොහොතම ොට ලින් මුලින්ි කරන පහස වෙන්න පුළුව. ඔබගේ වීර්රයානුවයි එද තයෙන්නේ මේ කුසලස් උප සම්පදා කියන්න සිතින් මිදෙන තැනයි කුසලේ තයෙන්නේ. මේක සබ පාපස්ස කරනාං කිය්‍යන සියලු සිතුවෙේදක්ුසල්සිී. ඒ මිදන්නයි කුසල සුප සම්පදාගේ අද මේ සමාජ ගොඩාක් අයක් මේ පටලෝගෙන බණ කියලා 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 කොරෝලු වෙලා ඒක අනි සම කුසලෙත් වෙෙනින් එම ගට ගහලා, අකුසල්ල වෙඩින් ට ගට ගහල දැද මේ සියලු බුදුවරුන්ගේ අුසාහසනාවත් පටලෝගෙන යනවා. අත්තර මයක මේ ඒක වෙන්නේ නෑ කවදාවත් ඒ ැනම සත්‍යකවදාවත් අසත්‍ය කරන්න බැහනේ අසත්‍යකවධරි සත්‍යබෝධ කරාමිසක් සත්‍ය නැති කරන්න බෑ සත්‍ය සත්‍යයමයි. ඒ කියන්නේ මේ සිතුවිලි. සබ්පාපස්ස අකරනං මෙ සිතුලිය අකු සයමයි. සිතුවිජ වලින් මිදන්න ඒස ඒ ඒක මයි කුසලේ කියන්නේ කුසල සුප සම්පදා කියන්. මේ සිතේ සත්‍යය දකින තැම. අනේ එතැනයි තියෙන සබ්බපාපස්ස අකරණං කුසලස් සුඋපසම්පද. මෙ සිත දමනය කරන්නේයට දකිින් ඕනි. එකයි සතිීත්ත පරිියෝ දපනං. න්න සත්‍යය දකි නවා මේ සිත්ත හැ එන අරමුණ දකින්නතුවයටට සිත දමනය කිරීමක් වෙන්න. ඒක නිසා තම එන අරමුණ දකින්න ඕන. ඒක නිසා තමයි චිත්ත දමනයක් තියෙනවා සතිත්්‍යපරියෝ දපන. ඒ ත බුද්ධ අනුශවාසන මිසිල් බුදුරන්ගේ අනුසාසනය මේ කොසලේ කියන වචන පින් කියන වන අකුසලේ කියන වන පින් කියන වචන පටලවල විධාකාරයට තමන්ට ඕන විදිහයට මේවා සකස් කරගෙන අද බණ කියනවා. නිසා අද හිතරම කුසරේකයන ඒව නෙමයි කුසරේකයන්නේ ස සිතුවිලිය වල අකුසල් බව දැකීම තුළ ඒ සත්‍ය දකින තැනයි කුසරේකයන් සියලු සිතුවිර අුසල් ඒ අකුසා සිත්වලින් මිදී සිටීමයි කුසලේකය. රාගදේශ මෝහසි කාමභූමි අපිහැමෝටම උප දෙන්නේ තවිදයකින් කියලා. රා දේශ මහ සිත් තමයි ඔබට මේ මොහොතේ උපදදින්නේ. ඔබට මෙහෙ මෝති සිතක් ද උපදන්නේ. ඒ සිත රාග සිතත්ද දේශ සිතක්ද මෝ සිතත්ද ඔබත් හොඳින් බලන්න ඔය තුනෙන් එකක්. එහෙම ඒ තමයි මේ කාමභූමිය මේ ස්භාවේ. එක ලොස්භූමිය ම මනුසලෝකෙත් කාමභූමි සිත්තයෙන්නේ. එදොට උපදින හැම සිතක් මක්කු සැල්සිත්. එකු එක්කු ලෝභ සිතක් එක්කු දේශතක් එකු මෝ සිතක්. දැන් මේ ලෝබදේශමෝ අකුසා සිත් තමයි සබභපාපස්සක් කර නම් මේ සියරු සිත් අකු සබෝ දකිනෙක්. කුසල සෝප සම්පදා කියයනෙ මේ සිත්වල අකුසල් බව දකින තැන සත්ත්‍ය ඒ සි අහ ඒ මොහොතෙ සත්‍යය දකින එකයි කුසලේකයන්. අකුසලේ මිදීමයි කුසලේකයන්. කුසලය කියන දෙයක් කොයවත් රස්කරන දෙන් නෙමේ. කුසලේකනෙ වැඩන දෙයක් ඒ රස්කරන දෙයක් නෙවෙේ. එකයන්නේ ඔබගේ සිත්ත රැවටෙනවා හැමතිස් මායාවට සිතට ඔබ රැවටෙනවා සිත හැමතිස්වම බාහිර ඇත්ත කරගෙන මේ අලේනවා ගැටනෙනවා ාහිර දෙයක්ති නො එක මං ඇලෙනවා ගටනවා කියලා ඔබ හොමතමයි යන්නේ ජීවිතයගෙනියන් බාහිර දරුවයිඉන්න එක්ුම දරුවට ඇලෙනක ගැටෙනවා. එකක ාහිර ොහර දෙයක්ත් තියන රැකියාවත් තියෙනවා සල්ිතියනෝ මට ලස්සන් රූපයක් තියනෙන. ඔය මොකක් හරි ඔබ අල ගත දෙයක් කියන්නේ සංඥාවක්. ඒක තමයි ඒ ඔබ, ලෝබේ දේශයේ සිත් කියන්නේ. වෙන දෙයන්න ඒ ඒගේ සල් බාහිර තියෙන ගන්න මේ සිත මේ තියන සංඥ. ත ඒ ඒක ඇවිල අකුසල් සිත් අන්නේ අකුසල් සිත් බව දකින බව ඒ දකින්න අයිකුසලේ කියන්න කුසලේ වැඩනවා කියන්නේ. ඒ එන එ සිත දකින දියුණුවක් ඇති වෙනඒ කුසලේ වැඩන තිවන්න අප එවා සතර සම්බ ප්‍රධාන වීර මේ ඔබ බනම අපි මේ සේරම් පැදිි කරගෙන ආපුේවා අපිට මෙතනදි පැහැදි කරන්න ඕනුනේ. දුෂ්ටි කාන්තරය මිදන්න අවිද්‍යාවය මිදන්න. මේ සමතය හෙත විසිරණ හිත තැම්පත් කරගන්න. ඊට පස්සේ ඒ සිත හැදනයට දකින්න එකින් සිත ඇතිවෙන ආකාරය මායාව සත්‍යකුමක්ද කියලා දකින්න. මේක ඇවෙලා මේ නිවන් මගේ ඇවිලා ඔබ මහා ප්‍රඥ්ඥාවකට අයහසුවන්නේ එහනම් ප්‍රඥාවන්තන් ආයන් දම්මන් ඥායන් දම්මන් දු ප්්‍යස්ස. මේ මහා ප්‍රාඥාාවන්තයා තමයි මේ දුකින් මි දෙන්නේ. ප්‍රාඥ්‍යාවන්තයා කියන්නේ මේ සිතේ මයාව දකින කියෙනා තමයි සිත මායාව මි දෙන්නේ. ඒ ගමනයි ඔබ යන්නේ විදශන වඩන්නේ ඒ අන්නේ සිතටන ක සිත දැකල විඳෙන ගමනයි විදස්සනා කියන්නේ. විදසනා කියන්නේ ලොකු වචනයක් නෙමෙයි ඒ සිත හැදන හැටි දකින්න ඕන් ඒ කර දර්ශනය වැදගත්වෙන්නේ මෙතන ඔබ කරන්න දෙයක් තමයි මේ අපභාග ප්‍රතිපදාව තියෙන්නේ. සත්‍යඥානය කියන්නේ පූරභාග ප්‍රතිපදාව. සත්‍ය ඥානය තමයි මේක ගොඩහක්ම වැදගත් කොටස තියෙන මේ ධර්මයට මුලින් ප්‍රවේසෙන කෙනාට. සත්‍ය ඥානය කියනෙ දර්ශය බුද්ධ දර්ශනය අවබෝධ වෙන්න බණ ඔබේ ස මේ වගේ ඔබ පැහැදිි කරද අපි නිදධ දිග පැදිලි කීමක් කරගෙනන්නේ ඔබ මේ මායාවමොකක්ද අවිද්‍යාවමොකක්ද දෘෂ්ටිය මොකක්ද කෙනෙක පෙන්න්නම්. අනි සියලු දෘෂ්ටීන්වල ඉන්න තාකල් ඔබට සත්‍යය මුවන්නේ නෑ සත්‍ය දැන ගැනම්. ඔබ අ සත්‍යය අවිද්‍යාව දැනගන්න ඕනේ අවිද්‍යාව දක්කිල දාට ඔබ ඒ විද්‍යාව කියන්නේ අවිද්‍යාව දැකීමයි. ඒ මායාව දැකීමයි. ඒ සිත්තමයි මේ කතාව සිතේ මායාව දකින්න ඕන. බාහිර ඇත්ත කරගෙන පින්නේ බහිර ඇත්තක් නොවන බෝ දකින්න නොව එහෙනම් සිතත් සත්‍යයක් නෝන බෝ දකින්න ඕනේ සිත ඇති වෙන නැතිේ නාකාරය දැකිවා කියන්නේ හේතු පල දහම දකිනවා කියන්නේ ඒ සත්්‍යයක් නොන බව දකිනවා එය. පල දහමුතුළක් දෙයක් හමුවන්න්නේ නෑ එකතට ධර්මතාවේ ඔබ දකින්න ගන්න. ඒ සුඥතාවේ ඔබට හමුවෙනවා ඒකයි රූපයන හමවෙෙන් වෙන තැනයි සුඥතාවේ දකින්නේ. ඒක ධර්මතාවීට පස්සඔබට පේන ගන්න ක්‍රියාසිත ක්‍රියාාවලියක් තියෙනවා හිමිකාරෙක් නෑ කෙනෙක් නෑ. ඇතිවෙන නැතිවෙන ධර්මතාවේ දකිනවා. ඒක සිතක් දකිනවා එක සිතක් උදේවැෑ ඥානයේ දකිනවා. ඒ උදේවැෑ ඇතිවෙන නැතිවෙන එක දකිනවා. ඒ සිතේ භාය ඥාන බයුතු පට්ටා ඥාන මුිුතු කම්මතා ඥාන් අධවන් පස්සනාඥාන්න අනේ සිතේ සංකාර උපේක්ෂඥානයටයෙනවා. ඒ කියන්නේ මේ සිතුවිලි උපේක්ෂාවට පත්වෙනවා. සිරු සංස්කාරකයන්නේ සිතුවිලි ඒවා උපේක්ෂාවට පත්වෙනවා. එක අන සිතුවිලි වෙල හරයක් නැති වෙනවා. නෙක්කම්ම සිත උපේක්ෂාවටයනවා. ඒකාමරාගවලින් මිදිනුනෙක් අම්ම සිත ඒ බාහිරවලට ඇලෙන ගැටින් නැතිරෙක් අම්ම සිත ඒ අපි ගමුේ විදියට. බාහිරට කම්පනය වෙන්න තිනෙක් කම්ම සිත කියන්නේකටයි. අන්න ඒ උපේක්ෂාවටයනවා එක කියන්නේඒ සිත සාන්ත සුවයකටයනවා. සාන්තසුවයක් නැහැ. ඔය ලෝබේ දේ සේ ඇතුළ ඉන්නතාක්. ඔබ ලෝබේෙන් ඉන්න පුළුවන් ලෝබේට වස්තුතුව ගොඩ රසමින් වස්තුවලින් සැපෝහ යන්න පුළුවන්. ඒ ගේ සිත සෝමණස්ස ගේ සිත දෝමනස්ස. ඒක ගිහි අගේ සභා ඒම නත්තන්ගේ සිත කියන්නේ එකයි. ඒහම් සැපවිදින එකක් ඒ සපක් නෑ තන ඒ පවතින්නේ නෑ. ඒ පවතීන් පැවැත්මක් නෑ ඒත් සකස්සෙන තැනන අසංකතය සංකතයන හේතු තියෙනකොට තියෙනවා නැතෙනකොට නැතිවවා. හේතුම් නිසාහට ගත්ත දේ හේතු නැතිෙනකොට නැතිවෙන පැවැත් මක් නෑ. ඇතිවෙන නැතිවෙන සභාව ධර්මතාවය තුළ පවතින කිසිවක් ඔබ දකින්නේෑ හමුවෙන්න නෑ. අන්න ඒ පරම සත්‍ය අවබෝධ කරනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ එකටයි. එතකොට මේ ධර්මය දකින කෙන. සුනතාවේ දකිනවා බුද්ධස්භාව සරණයන්නේ ධර්මන් සරණං යන කෙන සො දම්මන් පස්ස කිසෝමන් පසති ඒ බුද් සභාවේ බුද්ධ දක්කිනවා අතමන්කි සිතතුළීම. තිින් බුදු සරණයන. ඇතර අපට බුදුසරණෑයර වෙන සරණක් නෑ නත්ති මේ සරණන් අන්නම් බුද්ධෝම සරණම් වන. නත්ති මේේ සරණම් අන්‍යම් බුද්ධෝ මේ සරණම් වරන් කියන්නේ. අපිට වෙන සරනක් නෑ. අපි මේ ලෝබදේශමෝ සිති මිදීම සරණෑර අපිට වෙනසරනක් නෑ. නත්ති මේ සරණං අන්්‍යම් බුද්ධෝ මේ සරණන් වන. ඒකයි මේ තේෙනුම. හැබයි සෝදම් අම්පස් ඇති සව මම් පස් ඇති කෙනෙටට වැට එනවා. ධර්මම් විනා නත්ති කියනවට තේරෙනවා. ධර්මතාවේ තමයි ලෝක තියෙන්නේ. ධර්මතාවය අවබෝධ කර ගැනීමයි ධර්මය අවබෝධ කරන කියන්නේ. අන්නේ ධර්මය අවබෝධ කරන කෙන යට අවබෝධ කරනකොට අවබෝධ වෙන්නේ සුඥතාවයයි ලොකෙ කිසිම දෙක මායාව තුළ සත්්‍යයක්. රයක් නැති බවයි. ඒතු ලොබට අවබෝධ වෙන්නේ බුද්ධස්වභාවයයි. තමන්ගේ සිතේ තමන්ගේ සිතුවිලිවල මිදදිල සිතුවිලුල ගින්නම් මිදිලා ඒ සිතුවිල ගින්න මිදන තැන ඒ බුද්ධස්වභාවය දකින්නේ. බුදධ බුද්ධ හමුවන්නේ බුද්ධස්වභාව යමුවන්නේ. තැහැම සිතකම මේ බුද්ධස්වභාවය පවතිනවා. අපි සරණයන්නේ මැටිෆිල්ම්ියදද අපි සරණ යන්නේ අපේ මේ සිතුවිලිවල, මේ සියලෙන් මිදන සත්‍ය ස්වභාවය අපි සරණයන්නේ. අපි එතකං අසරණයි. අපිේ සිතිවිුවල් රැවටිලා ඉන්නකං අසරණයි. අපිට සරණක් නැහැ. අපිට කවදහරි සරණක් සැනසීමත් තියෙන සිතුවිරුවලින් මිඳුණු දාටයි. ඒකයි බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ. සිතේ බුදුන් දකිනකං, නෙතේ බුදුන් දකිනකං, කිසි දාක මැටිෆිල්ම් එකකින් බුදුන් දකලා නිවන් දකින්නේෙ නෑ. ගැට ගහන්න ාමේක මැට පිල්ම්ි එකට මේ බුද්ධ කියන්නේ මෙ සිතේ හැම්ම කෙනෙක්ගෙම සිතේ මේ බුදධස්වභාවේ දකින්න ඕනි. මේ බුදුන් ජීවමාන වෙන්න එතකොටයි. යාසන්න කිසි දවසක මේ ලෝකයේ තව අවුරුදු කොච්චර කාලයක් ගයත් මනුසෙක්නාං එතන ඒ සිත තුළ බුද්ධස්වභවිතය න. දකින්න අයි හැකියාව නැත්තේ කලාන මිත්‍රයෙක් නැතුවම එක දකින්න බෑ. ඒ සත්‍යය දකින්න ඒ සත්‍යය අවබෝධ කරපු කෙනෙක් කර. සත්‍ය පණිවිිය දෙන්න බෑ සත්‍යය තමාගේම ඥානයක අබොධ කර ගන්න වනං එක අන අබෝද්ධොහොත් පාද කල්පය බුදු කෙනෙක් නැති කල්පයක පසේ බුදු කෙනෙක් වේවි බුදු කෙනෙක් පහළවුණු එධර්මය ඇසෙන මෙවන් ගෞතම බුද්ධ ශාසනෙත් ඔවට යහිමිද මේක භානක කමබට පේන්නේෙ නෑ පණුවෙක්ගේ ස්කන්දයත් මේ ශරීර කූඩුවේ ස්කන්දයයක් විඳින දුක ඔබ දැක්කොත්. ඔබේ මේ විඤ්ාන එහෙම සකස්සෙන ඔබ දැක්කොත්. ඔබ මේ සසර බිය ඔබට දැනෙ. එහෙ මුණොත් ඔබ හිස ගිනි ගත්තාසේ මේ මොහොත මගාරින්නේ නෑ. මේ ඉතාම තාම ඔබට මේ ලැබුණ මේ මේ මානික්‍ය රත්නයක් මේ මෙලොව තියෙන වටිනාම ශන සම්පත්තිය ඔබට දැන් සකස්සේලා මෙතැන පුද්ගලය දකින්න එපා මේ විඥාන දහත් ස්වභාව සකස් වෙනවා මේක දකින්න මහා නුවනිී ඔබ ගිනිි ගොඩකයි කොහොමත් ඉන්නේ එක ඔබට පේනෙ නෑ ඉතින් ඔබ දැක්කොත් ඔබේ මෙදෙන ුත්සා කරයි මායාවට කොටුවෙෙන් එපා ඔබ උපදිනකොට දන්න අද මේ ලෝකෙ මෙම මායා ගොඩත් දීනක්ය ඔබ දකින හැමදේව මායාව. බාහිරෙ කියලා හිතං හිටියට ඔය සරම සිත ඔය කියන හැම එකම හිත චිත්තේ රැනී ඇති ලෝකේ මනෝපු බගමා දම්මා මනසම්පිට ඔබට යන්න බෑ සිතිම් පිට ඔබ ගිහිල්ල නෑ දරුවයින්න ඔබ ඇන්ගේ ඇතුළෙද දරුවයින්න ඔබෙහිතේ. හොඳින් දකින්න හැමදේමතියෙන්න්න ඔබේ සිතයි. එසිතේ මිදීමයි සත්‍යය දැකීමයි ඒ සත්යතුළ ඔබ සාන්තසුවයට පත්වෙන තැන් සියලු දුකෙම් මිදෙන තැන මේ සසර අනවරත සසරක වි්ඥාන ශක්තියට ඒ හම්බුවන ජීවේ විඤ්ඥාන ශක්ති සක්කස්වීමේ අවසානය පටිනිස් සග්ගානු පස්සේ. එය මේ මොහොත සකස් කරගතයකි මේ සත්‍ය ධර්මය අසන්න යමෙක්ද දේශනා කරන්නේ කෙනා අදාල නෑ ධර්මය සොයන්න ධර්මය විතරයි වැදගත්තෙන්නේ මේ ධර්මය සවභා අදහ මේ පණ විඩයක් මෙ ධර්මය සභා දාම හැම තැනම මේස්ා ධර්ම ඔබට බණ කියනවා මේ කෙනෙක් පුද්ගලය රූපවලින් ව හොයන්න යන්න එපා කවදාවත් ඔබට හමුුව වෙන්නෙ නෑ ඔබට සවභාදාව මෙ හැම දෙයක්ම සවභාදාමයි ඒ සබා දහම න්‍යායකට අයිසියාල සිද්ධ වෙන්නේ මේ පුද්ජලය කරන දෙයක් නැමි ඒ සබා දහම බෝධ කරන්න ඔබට මේ සියලු දුකෙන් මිදීම ඒ ඔබගේ ඒ ශණසම්පත්තිය ඔබට උරුමයි නත්තම් ේදේ ඔබට ඇහෙෙන් නෑ මේ පනනිවිඩි ඔබට ලැබෙන්නේ නෑ බ කොයි තර කාරය බහල ජවිතයක් ගතකරත් කුමනවුෘුතියක නියලුනත් ඔබ ගැහනු කෙනෙක් වත් පිරිමි කෙනෙක් වුනත් ඔබ කුඩා වැයසක හිටියත් මහලු කෙනෙක් වුණත් ඒ කාදාල නෑ ඔබට පුළුවනි දුකෙම්මි දෙෙන් සියරු දුකෙන් ඔබ මි දෙනවා. නැවත දුගතියක සකස් වෙන්න හේතු නෑ ඔබ ධර්මය කුමක්ද කියලා දැන් ඔබට වැටහෙනෝ මෙ සිත මේ හැතිවෙන නැතිවෙන සවර්භාාවය දැකීම සත්‍යය දැකීමයි ධර්මතාව මේ ලෝකේ ධර්මතාවයක් පවතියවා දෙයක් කිය කිසි දෙයක් මේ ලෝකේ දෙදයක් කියර ගත්ත තැන ධර්මතාව ඒ දෙයක් නැහැ මේ ලෝකේ දැකීමයි ධර්මතාව දෙයක් නැති බව දැකීමමයි ධර්මතාව ධර්මතාවයක් පවතිෙන ඇතිවල නැතිව ධර්මතාවයක් ඔබට අවසානය හම්ුවවෙන්නේ ධර්මයයි ඒ ධර්මය අවබෝධ කර ගැනීම ඉතා මා සිරුවෙන්න්න පුළුව එක නිසාතම බුදුන්හස සිත තුලින් මිදන මේ ධර්මතාවේ එක එක විදිහකට මේක බොහොම පහසු කරන්න අපට පෙන්නු ලාතියනවා ඔුමුළු ලොක සවභාවය තුළ මේ ධර්මතාවය පවතියනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නයි සමතය වඩන්නේ විදස්සනා කරන්න ඇතුව ඒ විදර්සනා නුවන්ට සකස් වෙන්න ඇතුව. ඒ මහා ප්‍ර්ඥාව අවධි කරගන්නඇතුව ඔබට ඒ සංකිතයනී බිදහය ඒ අවබෝධය මිදීම සිද්ධවන්නේ නෑ. මේක ඔබගේ සිත අභිබවා ගිය තැනක. කිය නාමය රූපයයි ගැට ගැෙන තැයි සිතු විලි තිෙන්නේ ඒ සිතුවිලිවෙලත් එහා ගිය තැනක එක යනු විඤ්ඥානය මේ සිතනවා කියන තැන නෙමෙයි ඊට එහාගිය ඥානෙකට සිහකට අසු වෙනවා මේ සත්‍ය තුළ ඔබගේ ඒ ලෝබ දේසුම්මහෝ ෂයවීගෙන යනවා. ඔබට අසවක්‍යා ඥානය උපදින තැනයි මේ ඔබගේ සියලු දුකෙෙන් මිදීම ඔබටම සාන්දිිට්ටික වෙනවාඒඇයි නැවත සකස්සන බව නොවන බව දැකීමමයි පටිනිසග්ගානු පස්සේ කියන්නේ. ඒ අවසානයේදී නාමය රූපයයි බාහිරත් ඇත්තක් නෙමේ බව දකින තැන සිතත් ඇත්තක් නෙමේ බව දකින තැන මේ එනේන අරමුණට ප්‍රතිෂ්ටාව තැනක් නැතිවෙන තැන ඔබ සුඥතාවේ දකිනවා. අන්නේ සුඥතාවය තුළ. බුදදු සවභාව ඔබට හමුුවවා. ඒ ලෝබයක් දේශයක් මෝහොයක් එතන නැහැ. ඒ තියෙන්නේ නාම බාහිර දෙයක් තියනවා කියලා ගත්තතනයි. ඒ දෙේට ආසා හෝ ඇලෙනොවහු ගැටෙනො හෝ සිද්ධ වෙන්නේ. බාහිර දෙයක් නැති බව දකිනකොටම ඒ ඔබට ඇලෙන ගැටන සිතේ මිදේ ගමනයි යන්නේ. ඒ සෝතාපන්න මාර්ගයයි. බාහිර දෙයක් නැති බව දකින තැනම සෝතාපන්න මාර්ගෙට ඔබේෙනවා. ඔබ සෝවාන් මාර්ගෙටයනවා. ඒ සෝරුවන් මාර්ගය තුළ බාහිර දෙයක් නැති බව දකින තැනම. ඔබට මේක දකින සමාරයට සිහිය විසිරෙනකොට බැහැ. ඒක නිසා තමයි සමතයත් වැදගත් වෙනවා. නමුත් ඔබට මේ දකිනවනංඒ දැකීමයි වැදගත්තුරන්නේ. බාහිර ලෝකය අත්තක් නෝන බව දකින තැන ඔබ සෝතාපන්න මාර්ග ඉන්නේ. ඔබ සෝවාන් මාර්ගේ ප්‍රතිපදාව සකස් කරගෙන ඉන්නේ. එහමනම් ඔබ සිතම දකින්න ඕනේ හැම තැනම. ඔබ කකුලට අතතිබත්. ඔබ දැනෙන්නේ කුලක් නෙමයි තදග තිය කියෙනෙ කොට ඇත්ත සත්‍ය පේන්න ඕනි ඔබ හැමදේ හැම ආයතන හයම සත්‍ය දකින්න ඕනිේ සබද්‍යයක් ඇහැනකොට එක සබ්ධයක් විතරක් මිසක් ඒ දෙයක් වෙන්න බෑ එතන කපුුට එක්ගේ සද්ධ්‍යයක් වෙන්න බෑ එතන තිය නොනි සද්ධයක් විතරයි. ඒ සද්ධට නමත් තියෙන්න්න බෑ ඔබට වර්ණයක් පේනකොට ඔබට ආලෝකයක් පේනකොට ඒකෙ තියෙන්න්න බෑ රෝසමල් ඒකෙ තියෙන්න්න බෑ පිච්චමල් ඒක තියෙන්න්න බෑ නමක් ඒ වර්ණයක් විතරයි. දැන් ඔට වැටහෙනවද. සලා එතන නිරෝධය නිබ්භානොකි වෙයි කියලා. මේ ඇස කන්න දිව නාසය කියන ආයතනය දෙයක් හම්බූනොත්. ඔබට රැවටිලා ඉන්නේ. ඔබ ඒ රැවටී මුතුළ දුකක් කටගන්නවා. බාහිර දෙයක් කියන්නේ නාමයකින් ඒ නාමෙත් තියනක් පු ඔබ රැටිලායින්. ඒරූපෙට නාමේ ගැට ගැන තැන බ ඉන්නේ අවිද්‍යාභූමිය පෘතක් ජන මෝහෝ ගන අන්දකාරේ. ඔබට දුකින් මිදීමක් නෑ එතන. එතනින් මෙදන තැන තමයි සම්මා දිට්්‍යියට එන තැන තමයි. බාහිර ලෝකය අත්තක් නෝන බව දකින තැන. ලෝකය අත්තක් නෝන බව දකින තැන මේ සිතමයි සේරම කියලා දකින තැන සෝතා පන්න මාර්ගය කිය අප කිව්වා ඒක ප්‍රත්්‍යයක් ෂතාවට එන තැනයි සෝතා පත්තියට එන්නේ. ඔබ මේක සරලව දකින්න අප ගැරෙන් ගැුරට පහදිික කර තියෙනවා නමුත් මේ අපි සරලෝ මේ හොත ගලපලා දෙනවා මේ අවසාන මොහතේ ඔබට මේ ගැලපගන්න ඕනි. එහෙම නම් ඔබ අනාගාමී වෙන්නේ කොහොමද බාහිර දෙයක් නැති බව දැන් ඔබ දකිනවා. ඔබ සිතම බව දකිනවා.ඒ සෝත පන මාර්ගෙතු ලබට දැන් ප්‍රකටයි එන එන අරමුණ භාරය මිදිලලා ඒනම් ඔබ සෝතා පන්නයි ඒනවා ඔබ සකදාගාමි වෙන්න කොහොමද බාහිර දෙයක් තිබුණොත් ඒට ඇලෙන ගැටන දේ නැතිවෙන කොටම කාමරාග පටික කියන්නේ අලේනවා ගැටෙනවා කියන සිතේ ස්භාව මිඩිමිදියයනවා. ඒ සභාවට ඔබ පත්වයෙනවට රපබට දැනෙනවා මෙ සේරම ආසවක්‍ය ඥාන්ටයි දැනෙන්නේ. ඒක ඥානයක් සිතනෙමේ. දැනෙන්නේියටයි. සිතරල සිතක් හටගෙන නිරුද්ධනු ඔබට දැනෙන්නේ කොහොමොද. මෙමෝතේ ගත්සි මට කේන්ති කියා කියලා ඔබ දන්නේ කොද ඒ ඥානේ තමයි සිහිය. සිහියන් තමයිඒ සිහ දියුණ වීම අවස්ථාව දියුණ අවස්ථාවක් තයි ඥානය කියන්නේ. ඒ ඥාන අවදි වෙනවා කියන්නේ ඒ සිහිය දියුණුණු එක් තර අවස්ථාව ඔබ ඒ ඥාන සිත නෙමෙයි කියලා. අන්න එත නොබ එක අවබෝධ කරන්න සාධිට්ටික ඥානටයක හසුවන්න සාධිට්ටික ඔබටමයි අන්නේ එකෙන තම යාසවක්‍යා ඥානය අවදි වෙන කෙන.ඒෙනාට අවබෝධයි එ ඔහුටම ඥානයට හස්සු වෙනවා, බාහිර සත්‍යයක් නෝන බව. ඔහුගේ ඥානයටස හසුවන්නේ සිතට නෙමෙයි සිතුවිලි නෙමෙයි. අන්නේ ඒ අවබෝධය තුළ සෝතක් පන්න වෙන අවස්ථාව ඔහුට මං්‍යාසාහන්දිට්ටික වෙන්නේ. ඔහගේ ඥානයට යාසු වෙනවා. සකදාගාමී මාර්ග ඔවුටම දැනෙනවා. ඒක කියන්නේ ඇලෙන්ෙන ගැටෙන ස්වභාවේ මිදි මිදි යන ස්භාවේ ආසවක්‍ය ඥානයට දැන් අසුවවා. අන්න එතන ප්‍රත්්‍යක් ෂතාවට එන තැන ඒ සාධදිිට්ටික තමන්ටවයි දැම්මං ඇලෙන්න්නෙ ගැටෙනනෑ කියලා. අන්න එතන ඊට පස්සෙ ඔබට ස එන වනාගාමී මාර්ගෙට. අනාගමි මාර්ගි ප්‍රපදාව ඔබමයි සකස් කරගන්නේ. පාරුව මහනෙනි කවුරුත් හදපු පාරුනෑ. ඔබමයි මහනෙනි පාරුව සාදාගතය යුත්තේ බුදුන් වහන්සේ, එලෙසයි භික්‍ෂූ වහන්සේ ට මේ මාර්ගි පෙන්නන්නේ. එහෙම ඔබ විසිම්ම සාන්දිිට්ටික, ඔබටම යා යුතු මාවත ගමන ඔබම සකස්කරගත යුතුමයි. ඒ ඔබමයි සස්රත, පාරුව ඔබමයි සකස් කරගත යුත්තේ. මෙතරින් එතරට යන මේ ගමනේ. ඔබට මේ පාරුව මේ නිවන් මගයන ඒ ඒස එක මේ ඕගතරණ සූත්‍රය පෙන්න්නන්නේ මෙන්න මේ පාරුව තමාවිසින් සාදාගතයුතු. ඒක යන ප්‍රතිපදාව තමන් සාදාාගතයුතුයි. එහෙමනං ඔබ දැන් දන්නවා බාහිර සත්‍යයක් නොෝන බව බ දන්නවා දැන් මේසේලම සිත බව. එහවන ඔබ දැන් සෝතාපන්න මාර්ගේ තුළින් ඔබ සෝතාපත්තිය අගේ ඔබ සමාපත්තියට ඔබට අවබෝ ධෛඥානයට අපි කිවසාදිිට්ටිකයි. එතකට ඔබ ආසාසක්ක්‍ය යාන්ටයි මේ සියල් අස්ුවෙන කියලකිව්වා ර දැන් ඇලෙන ගැටන දැනත් මිදිමදිිය අතන දැක් සකදාගාමි මාර්ගෙරත්තාව. සකදාගමී ඔබටමසාධදිිට්ිකයි අසක්‍ය යාට අසුවන ඔබේතනින් මිදන බව මිදමදිී අනුවත්තොට දැනයි. ඒක ඔබගේ ඥානයට හසුවවෙයි එක මිදුුණු බෞද් බට හසුවයි. එතකට ඔබ සක්කදාගාමී දැන් ඔබානාගාමී භූමියටයි යන්නේ. එහෙන ඔබ ප්‍රතිපදාව සකසාගතයුතුයි දැන් කුමද්ද කළ යුත්තේ. ඔබකෙම ඥාණයට හසු වනවා. මේ මග යන කෙනට ඉතිරි ඉදිරියේ මේක හමුුව වෙන ඒක ඔහුට දැනෙනවා. මෙතනින් මං ඉඳලා වැඩක් නැහැ කියලා. ඒකයි මේ මගතුළ ඔහුට සකස් වෙන මුංයුතු කම්මතා ඥානය කියන එක. මුයුතු කම්මතා ඥානය කියන්නේ මමද ම දෙන්න ඕනි කියන. ඒ දැනීම ඥාණට එනවා අසවක ඥාණයටටම සකස්ව වෙනවා. ඔබ ආන්දිිට්ටිකයි. ඔබට ඒ තාම ප්‍රත්්‍යක්ෂතාවයක් නැති නිසා ඔබ තාම එතන්ට ගිහිල නැති නිසා ඔබට මේක දැනුමට දරාගන්න. එහෙමනක් ඔබ අනාගාමී මාර්ගෙයට ප්‍රතිපද සකස් කරගන්න. එහෙමනක් ඔබ ඥානට හසුවේ නොමේ සිත්ත සත්වයක් නඕොන බව. දකින්න මහා නුවනි. අනාගාමී බහමිය ඉතාාම වටිනා ඔබ මේ සසර දුකෙන් සම්පූර්ණ මිදෙන නැවත උපත්තියකට නොයන න ආගාමී කියන. වටිනා සන්ධිස්ථානයට එන්නේ සිත සත්‍යයක් නෝන බව දකින තැනයි. එහම් සිතේ සත්‍යය දැකිය යුතුම වෙනවා උදහව ඥානය භායඥානය වැදගත්වෙනවා. ඇයිඒ එක සිතක ඇතිවෙන නැතිවෙන ස්වභාවේ සත්‍යය දකින තැන සිත හැදෙන හැටි දකින න සිතේ කොහොමොද බාහිර දේවල් තියෙන්නේ. බ හීනෙන් දෙයක් දකිනෝ දැන් ඔබ අනාගාමි භූමියට ප්‍රතිපදාව සකස් කරගෙන් සිතද මායාවක් බව දකිනෝ සිතේ දේවල් නැති බව දකිනෝ. අපි හදාගත්ත සම්මූති ප්‍ර්ඥප්තිි නාමයන් කොහොමද සිතක පොත්තියෙන්නේ. ඔබ හීනෙෙන් ඔබ දකිනවා හීනයක්. ඔබ හීනයක් දකිනකොට එ හීනෙ තුළ ඒව තියනවාද. ඔබ හීනෙෙන් ඔබ හීනෙන් දකින කිසිම දෙයක් කොයිවත් තියෙනවාද. නැහැනේද. අන්න අනාගාමි භූමිය සිතේ සඥ්ඥා, සිතේ සං්ඥාපි ඇසුරු කරන්නේ අපි ටීව එක දිහා බැලුවට කීව එකේ වීදුරු ස්ක්‍රීම්න්නේක දිහා බලාගෙන අපි අඩන්නේ යැයි. අපේ සිතේ තියන සං්ඥා ගොඩක අපි චිත්තේ නීති ෝකක අපි කතාවක් හදාගෙන බලනවා අපි විදුරු පෙට්ටියත් දිහා බලාගෙන අඩනවා හිනා වෙනවා නමුත් ජීවතව විදුරු පෙටිය තේන දෙවල්ලෙක් නෙමෙයි අපි සිතුවිලිත්ත එක්ක ඉන්නේ ඇතුළේ ලෝක කියලා දකිනවා මේ අනාගාමයේ භූමේ අනාගාමී මාර්ගය ප්‍රතිපදාව සකස්කර ගන්න කෙන මේ දැකී යුතුමයි. තමන්ගේ සිතේ මායාව දැීිය යුතුයි. ඒකෙන දකිනො හීනෙ ඇත්තක් නොවන බව. ඒකෙන දකින එතනත් දෙයක් නෑනියද කියලා. ඒකෙන දකිනවා මේ බිත්තිවල ඇඳලතියෙන රූපවල පොල්ගස් නෑනේ බිත්ති. බිත්තියේ ඔබ දකින්නේ පොල්ගක් මුහුදුවෙරලක්. නමුත් ඔබ මුදවෙරලක් පොල්ගා බිත්තිය කොහෙන්ද දැක්ක ිත්ියය නෙයි ඔබ දක්කේ බිත්තිිය ඇඳ රූපේ අන්න නතේ කාමායන චිත්‍රායන ලෝකෙ සංකප්ප අගෝ පුරසස්ස කාමු. බේ බාහිර චිත්‍රය නෙමෙයි ඔබ දකි ඔබගේ මෙතියෙන්නේ ඔබ සැප දුක්ක කාම රාගතයන ඔබගේ සිතේ. නතේ කාමාන් චිත්‍රේ නෑ කියනවා. එලිය දකින චිත්‍රක නෙමේයි කියනවා තියෙන්නේ. ඔබගේ සිතේ කියල දකිෙනවා චිත්තේන නීඇති ලෝකය කියලාෙනවා. එහෙම ඒවුුණටම සිතේම දෙවල් නැති බවද කියනවා. අන්න සිතේ මිදෙනවා. සිත සිතේම් මිදන තැන. ඒ ඥානයට හසු වෙනවා පාරටම නොවෙන්න පුළුවන් කෙනෙකුට වෙන්නත් පුළුවන් උග්ගටිතන්න විපටිතන්න නෙයිය පදපරම ඒ කෙනාට කෙනාට ඒ කුසලතාවේ. ඒ ඒ තියන දක්ෂතාවේ අනුව ඒ කෙනාට කෙනාට මේක වෙනස් වෙනවා. නමුත් කෙනෙකුට උගටිතාන නම් මේ ඇසුණු සැනින් එයාට අවබෝධ වෙනවා. විපටිතාන නම් යට ටිකක් තව ටිකක් මෙෙන කනකට අවබෝධ වෙනවා. නේය කෙනාට නැවත නැවත විමර්ශණය කරනකට අවබෝධ වෙනවා. පද පරම කෙනාට මහා වීරයක් ගන්න වවා. එහ මන ඔබට පැහදිලි දැන්. එතකොට මේ අනාගාමි භූමියතුොල අනාගමි ප්‍රතිපද ඔබදැන් සිතෙ මි දෙන්නයි කියන්නේ. ඔ බාහිරෙන් මිදිලා බාහිරෙන් ඔබදැන් කම්පනේ වෙන්නේෙ දරුව මැරුණත් හඬන්නන්නේ. ඔ බලන්න උරග සූත්‍රයේ තමන්ගේ දරුව මැරෙනවා. නමුත් අඩන්නේ නෑ එහෙමගේ තාත්තය පුතයි කුඹුරටයනවා. පුතා වැරෙනවා සර්පය දස්්ට කල්ලා. නමුත් තාත්තා දරටිකක් එකතු කරල්ලා පුත්තාට ගිනිිදල්ලවන්න බිරිඳට පනි වැඩයක් රරිනවා ගින්දරාරංගන්න කියලා. ගිඳරත් සමඟ එක කෑමිකක් කියන කියනවා ර ඒ දෙන්නම තවන්ගේම දරුවගේ ඒ ධර්ටික දාලා ගිනි තියලා ඒ දෙ යනවා එෙම අඩා නෙනැහැ එතකර මේ කතාවෙන් අපිට කියනවා මේ ධර්මික මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් ඒ සම්මාධිට්ටයට පැමිණි කෙනෙක් මේ මෙස් මේ බෞද්ධය ඇත්තටම ඒ කෙනා තමයි මේ සත්‍යාව බෝ දුුණු කෙන. එයට කම්පනයක් නෑ අකම්පිතයි අන අකම්පිත හදවතක් කියන තැන ඒ ආර්ය භූමිය හමුවෙනවා ඒ ආර්යන් වහන්සේලා කෙනා පුද්ගල කෙන තැනින් මිදෙනවා ඇයි බාහිර කෙනෙක් නැති බව දකිනවා ඒතැන කෙනෙක් නැත්තන් තමුණුත් නැති බව දකිනවා. එතැන චිත්ත ස්වභාවේ එතනත් කෙනෙක් නැති බෞදකිනවා. මේ ස්වභාවේ ධර්මතාවය අවබෝධ වෙනවා. මේ ධර්මතාවේ පමණයි තියෙන්න්නේ කෙලාවබෝධ වෙනවා. අන්න අනාගාමී ප්‍රතිපදාව තුළ අනාගාමී වෙනවා. අනාගාමී වෙනවා කියන්නේ ආර්යන් වහන්සේ නමක්. ආර්යන් වහන්සේලා කියලා කෙනෙක් පුද්ගලයෙක් නෑ. ආර්යන් කියන්නේ සියල්ල සමානයි. ආර්යන් වහන්සේලා දෙනමක් දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක් මයි. ආර්ය භූමියේ. ඒ ස්භාවේ තුළ පුද්ගලෝ නෑ සියල්ලම එකමයි. ඔබ රහත්තුනත් එකයි තව කෙනෙ රහත්තුනත්ත එකයි රහත්භාවේ එකමයි. මෙ මේ වගේ ආර්යන්යනු ස්වභාදහමයි. ආර්යන් යනු පුද්ජලයෙක් නොවේ එතන නාමරූපවලින් මිදුනු තැනයි. නැවත උපතියක් නැත්තේඒමයි. ඇයි විඤ්ඥානය සකස් වෙන්නේෙ නෑ අනිදස්සනයි. විං්ඥාණං අනිදස්සනං අනන්තන් සබබතෝපබ එතා ආපෝචටවි තේජෝවාය නගාරදි. එත්ත දීගන්ත රස්සන්වා අනාතූලන් සුභ සුභන් එත්ත නාමංච රූපංච සේසං උපරුද්ජති, විඥ්‍යාතයන නිරෝධයන එත්හතන් උපරද්ජති මේ කියන්නේඒ කතාවයි. අපි දිගටම මෙම පැහැදිලි කර මේ සූත්‍රෝබ දැන් හොඳට දන්නවා. ඔබ දන්නව මේ ඤ්ඥා මාරයා යන තැන සොයනවා. බුදුන් වහන්සේ කියවා මාරයට යන තැන ොයා ගන්න බෑක ඇයිඒ විඤ්ඥාණය අනිදස්සනයි. විඤාන පතිත වෙන්න නැහැ. නැවත මේ අවිද්‍යා භූමිය හමවෙන්නේෙ නෑ ඒ තන්හාාව නැති දියසේ රව බාහිර දෙයක් නැතනත් නෑ විඤ්ඥානය Bජ. පැළවෙන්නේ නෑ. නැවත මේ හුස්ම මේ මොහොතෙත් ආරයන් වහන්සේ නව ගත කරන්නේ මේ හැම ශැනයක්ම ගත වෙන හැම නිමිතක්ම මොහොතම ඒ හැම සිතකම තියෙන්නේ මිදීමක්. නැවත සකස්වීමක් නෑ. ආරයන් වහන්සේ ඒකයි ක්‍රියා සිත පනවන්නේ කර්ම විපාක පණවන්න බෑ. පණවන්න විදියක් නෑ කොහොම දෙක කරන්නේ. බාහිර දෙයක් තිරෙන්න එහෙම සිතත් එහෙම නැතුව ර්ෘදියෙන් යන්නේ කකුලක් කියල දෙයක් පොළොවක් කියල දෙයක් අදන්නවා සිතමයි කියලා. තදගතිත් සිතමයි කියලා. ද පොළොක් හම්ුවවෙන්නත් නැති කකුලක නැති පොළොවක නැති කෙනෙක් යනව කියන් ඉර්දියෙන් යනවා. ආරයන් වහන්සේලා ඉර්දිමත්. ඒර්දිිපාද දකින්න ඒෘධිපාද මහානුවනින් දකින්න පොතපති නෙමෙයි තමන්ගේම අභ්‍යන්තරයෙන් දකින්න ධර්මය තමනුයි දෙන්නෙක් වෙන්න ෑ ධර්මයම පමණයි දැන් ඔබ ධර්මය බවට පත් වෙනවා ද ඔබ ධර්මතාවයයි ඒ යන ඔබ සවභාදාමයි මේ ස්වභාවය ඔබ දකිනෝ දැ ඔබා නාගාමී ඔබගේම සාධිට්ික ඥානටමයි. බටමයිසාධදිිට් එකක බාහිර සි කෙනකුට එක පේන්නේි නෑ. අනිත්තෑ වගේම කතා බහ කරයි. අනිත්්‍යාය වගේ මෙවා ඔපට ධර්මය තුළ අහන්න ලැබෙනවා. පොඩි හාමුදුරුව වතුරවල උඩිින් පැනගෙන යනවා. එතකට ධනිවත් දෙන්න හොඳනෑ කියලා හිතනවා. එතකොට මේ පුංචි හාමුදුරුවු රහතන් වහන්සේනව දකිනාව මේකනුවන බැහල යනාව වතරවලේ. එතකොට දකිනවාර උපාසක මහත්වය. මේ උන්වහසේ මහා දියුණුුවේ මගේ හිත දැක්කා කියලා අන්න දැක්කද. මේ පොඩිහා මුදුර වල උඩිින් පැන්න කියලා මේ අවබෝධය නැතිවෙන්නේ නැහැ. මේ අවබෝධය තිවුණ රහතන් වහන්සේ නෙලුම් කොලේ නොගැටි නොවැලි තියෙන්න්නසේ දියවිදක් රහතන් වහන්සේ ඔබත් සමඟ ඔබ වගේම කටයුතු කරාව. ඔබට හොයා ගන්න බෑ. ඒ තරම්ම මේක මහා දියුණු අවස්ථාව. එ ආරයන් වහන්සේලා, අදත් වැඩ සිටිනවා. ඔබට නොපෙනෙන්නේ. ඔබේම දෑස්වරතියෙන දෘෂ්ටි නිසයි. ඔබ අසරණයි. ඔබ දකින්න ඔබේ දෑස් විවර කරන්න. ඔබේ අධදක වහගෙන ඉන්න ඔය දෑස් දෙකෙන් ඔබේ අධ දෙෙක ඉවතට ගන්න. මේ දෘෂ්ටි කාන්තාරය ඔබ අතර මං වෙලා ඔය දුෘෂ්ටි කාන්තාාරයෙන් ඔබ මිදෙන්න්න. ඔබගේ ලෝකෙ දිහා දකින්න. සත්‍ය දකින්න. අවිද්‍යාව ප්‍රහීන කරන්න. මහා විද්‍යාවබට හමුවේ වේ. අවිද්‍යාපච්ඡා සංකාරා මේ සිතවිලි පවතින්නේ අවිද්‍යා භූමිය ඇතිතා පමණි ඔබේ සිත සත්‍ය දකින තැන අවිද්‍යාව රැවටීම මායාවට මුලාවට ඉඩක් නෑ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි චක්කුම් උදපාදි අන්න ඔබට ධර්ම ඇස සකස් වෙනවා ප්‍රඥ්ඥා උදපාදි මහා ප්‍රඥ්ඥාය සවදි වෙනවා ඔබ දැන් කෙනෙක් නෙමි සත්‍ය දකිනවා. නිබිධාන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති ප්‍රතිනි සක්ගාර පස්සේ නැවත ඔබට සිතක් සකස්වීමක් සිද්ධවෙනි නෑ. ඔබ සිත සිතින් ඉදිලා මහා සාන්ත සුවයක් ඔබට දෙනෙයි. ඒ ලෝතුරු සුවය ආරයන් වහන්සේලා විඳින සුවයයි ලෞකික සැපේ පවතින්නේ නෑයි. මහා සුවයක් මේ තුළු පවතිනවා එය මේ මොහොතෙම ඔබට ජීවමානයි මැරිලා මරණෙන් මත්ත ලබන දෙයක් නෙමි. මේ මොහොතෙම ඔබ සියලු මෙලවත් මිදිලා එලොවත් මිදිලා දෙලෝම මිදිලා ඔබ මහාසාන්ත සේක කටෙත්කයි.